දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් මියගිය පුත්‍රයින් සංඛ්‍යාව 25 දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ සඳහන් කළා. රන්දිනිකල ජලාශයේ වාන් දොරටුව ආසන්නයේ මාළු වැල්ලීමට ගිය තරුණයෙකු අතුරුදහන්ව තිබෙනවා. එලෙස අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 24ක තරුණයෙකු බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක්ද මේ වන විට විවෘත කර තිබෙනවා. මේ අතර නායෑමේ අවධානමක් හේතුවෙන් නුවරකොළඹ ප්‍රධාන මාර්ගය තවදුරටත් ගමනාගමනය සඳහා වසා තිබෙන බව පොලිසිය පවසනවා. ඊයේ පස්වරුවේ සිට එම මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා දැමුණා. ආපදා කළමනාකරණ ඒකකයේ ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය භූවිද්‍යා හා පතල් කාර්යාංශය ඇතුළු නිලධාරීන් පැමිණ අද එම ප්‍රදේශය ආශ්‍රිතව පවතින තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටිනවා. එම ස්ථානයට රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාද පැමිණියා. ආපදා තත්ත්වයේ හේතුවෙන් පීඩාවට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂ 2කට අධිකයි. විශේෂයෙන්ම ආරක්ෂිත ස්ථානවල පුද්ගලයන් 12,000කට වැඩි ප්‍රමාණයක් තාවකාලිකව තවමත් රැඳී පවතින ආරක්ෂිත ස්ථානින් 75කට වැඩි ප්‍රමාණයක පීඩාවට පත් පවුල් 60,000ක පුද්ගලයන් ලක්ෂ 2කට වැඩි ප්‍රමාණයක් අපිට අඛණ්ඩව වාර්තා වීම පවතින පුද්ගල මරණ 25ක් වාර්තා වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ මරණ වලට හේතු වෙලා තියෙන පස්කඳු කඩාවැටීම් සහ ඊයේ ගිලින් වෙනින් කරුණු කාරණා සම්බන්ධයෙන් නිවාසහනේ රසක් අපිට වාර්තා වුණා. නිවාස පෙරේදා දින 50,000ක් 1000කට ප්‍රමාණයක් අඛණ්ඩව වාර්තා වෙමින් පවතින අර්ධහානි රසක් වාර්තා වෙලා තියෙනවා. එම හානි සම්බන්ධයෙන් ගාම්ධාරිවරු එකම තක්සේරු කණ්ඩායම ආපදා කළමනාකරණ නිලධාරීන් ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථාන නිලධාරීන් අඛණ්ඩව කටයුතු කරනවා. ඉදිරියේදී අවශ්‍ය සියලුම වන්දි මුදල් ලැබීමට කටයුතු කරමින් පවතිනවා. අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් නිවාස 23කට පූර්ණ හානි සිදුව තිබෙනවා. අර්ධ හානි සිදුව ඇති නිවාස සංඛ්‍යාව 1253ක්. ඒ අනුව පූර්ණ හානි සිදු වූ නිවාසවලට මූලික වන්දියක් ලෙස රුපියල් 25,000ක් ලබා දීමට කටයුතු කරන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. ඊට අදාළව තක්සේරු කටයුතු සතියක් තුළ අවසන් කිරීමට නියමිත බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළා. මේ අතර දිවයිනට බලපා ඇති පීඩන අවපාද තත්ත්වය අද පස්වරුව වන විට තමිල්නාඩු විරල තීරෙන් ඉන්දියාවට ඇතුළු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පවසනවා. පසුගිය දිනවල දිවයිනට බලපාන ලද පීඩන අවපාතය මේ වන විට දිවයිනේ පේදුරු තුරුවේ සිට කිලෝමීටර් 250ක් පමණ ඈතින් ගමන් කරමින් පවතිනවා. එතකොට මේක අද දිනේ හවස් ජාමයේ වෙනකොට මෙය තමිල්නාඩු වෙරළබඩ තීරයේ දක්වා ගමන් කරන තත්ත්වයක් තමයි පෙන්눔 කරන්නේ. බස්නාහිර වයඹ සබරගමු මධ්‍යම සහ උතුර වගේ පළාත්වල ඕනෑම අවස්ථාවක වැසි තත්ත්වයන් නිර්මාණය වීමේ හැකියාවන් තියෙනවා. හැබැයි දහවල් කාලේ වෙනකොට සූර්යාලෝකය වැටෙන අවස්ථාවක් තියෙනවා. නමුත් වක්‍ර බලපෑමෙන් හින්දා ඕනෑම අවස්ථාවක වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. ඊට අමතරව අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ දිවයිනේ ඌව අම්පාර මඩකලපු වගේ පළාත්වල සන්ධ්‍යා කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගෙගුණු සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වීමේ හැකියාවන් තියෙනවා. කෙසේ නමුත් ඍජු බලපෑම තවදුරටත් අපි බලාපොරොත්තු වෙන්නේ මුහුදු තීරවල. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.